ලංකා විදුලි බල මණ්ඩලයේ ඔන්ලයින් ගෙවීම් ආරම්භ කළා තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ අන්තර්ජාල ගෙවීම් පද්ධතිය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ අගදී සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් තාවකාලිකවත් හිටවලා තිබුණා. දැන් යලිත්තාවක් ඔබට CB ඔන්ලයින් පේමන්ට් සිස්ටම් සමග එකතු වෙලා ගෙවන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් ෂණිකයන් මතුම් මංකේ 1984 ඔබට කෝල් කරන්න පුළුවන් කියලත් මේ වෙලාවේ මතක් කරනවා. මේ විදුලි බිල නැග්ගුවොතින් මේ යන විදිහට බේකරි කෑම වේලත් ඉහළයි කියලායි කියන්නේ. 140 ඉඳලා 60 දක්වා වැඩි කිරීම කරන්න තමයි යෝජනා කරලා තියෙන්නේ. ඉතින් එහෙම වුණොත් මේ බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහත්මයා කියන්නේ බේකරි අනිවාර්යෙන් මිල වැඩි කිරීමක් කරනවා. එතකොට කෑම මිල ඉහළ යනවා කියලා. ඉතින් ඉහළ යනකොට ඉහළ ගියාට පහළ යනකොට පහළ බැස්සේ නැති එකේ ඕකත් ඉහළ ගිහිල්ලාම නවති. පාම් පිටි අර්ථාපල් මිල බැස්සත් කොත්තු රෝල්ස් මිලේ අඩුවක් නම් වෙලා නැහැ. බේකරිත් එක්කම අනිකුත් නිෂ්පාදන අංශ. ඉතින් සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය කියනවා කොත්තුවක මිල දැන්ටමත් 700ට අධිකයි කියලා වාර්තා කළා තියෙන ලාභයක් ලැබෙනවා. ඉතින් මිල වැඩි වෙනකොට ඕගොල්ලෝම තමයි වැඩි කරන්නේ. අපිට දැන් මෙච්චරකින් වැඩි කරනවා අච්චරකින් වැඩි කරනවා කියලා අඩුවක් නැත්තම් කියලා අඩු කරලා දෙන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. දඹුල් ආර්ථිකයේ එළවලු මිල 75%කින් පහළ ගිහිලා තිබෙනවා. හැබැයි මිල ගණන් අඩු වුණාට වෙළෙන්දු ඇවිල්ලා නැහැ ගන්න. මාළු මිරිස්, පිපිඤ්ඤා, ලීක්ස්, කැරට්, බීට් එළවලු ආදී බොහොමයක මිල පහත වැටලා තිබෙනවා කියලා පුවත්පතේ සඳහන් කරලා තිබෙන්නේ. දඹුල් ආර්ථික මධ්‍යස්ථානය තුළ පැවති එළවලු මිල ගණන් යටතේ පහත සඳහන් එළවලු වර්ගල විශාල වශයෙන් මිල අඩු වෙලා තිබීම විශේෂත්වයක් කියලා මේ ලිස්ට් එක දාලා තියෙනවා. එළවලු මිල අඩු වෙලා තියෙන්නේ කියලා.